සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අපි අද විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණ කරේ සෞඛ්‍ය සේවය සම්බන්ධ, සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ඉතාම බරපතල ගැටලු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එක පැත්තකින් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් රටහැර යාම තියෙනවා. ඒක විසින් ලොකු අර්බුදකාරී තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒකට බලපාලා තියෙනවා මේ අලුතෙන් පේයි ටැක්ස් එක, එහෙම නැත්නම් උපයන විට බද්ධ අය කිරීම, රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ සහ ඖෂධවල තියෙන බරපතල හිඟය, ලංකාවේ පොදු ආර්ථික අස්ථාවරභාවය සහ දේශපාලන වශයෙන් අස්ථාවර භාවය, මේ සියල්ලම මේකට බලපාලා තියෙනවා. ඒක දැන් ඒ වෘත්තිකයන් රටහැර යාම විසින් විශේෂයෙන් විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ තාක්ෂණ ශිල්පීන් ඔවුන් රටහැර යාම විසින් රෝහල් පද්ධතිය බිඳ වැටීමේ අවධානයකට ලක් වෙලා තියෙනවා. ගිය සතියේ වෙද්දී අපිට වාර්තා වුණා අනුරාධපුර මහ රෝහලේ ළමා වාට්ටු අසා දමන්න සිද්ධ වෙනවා කියලා. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු 4 දෙනෙක් හිටියවුන් 4 දෙනාම රටහැර යාම නිසා. ඊට පස්සේ දින කීපයකට පස්සේ වාර්තා වුණා ඇඹිලිපිටිය රෝහලේ අක්ෂේ ශල්‍ය ඒකකයේ ඇතුළු ඒකක කීපයක් වසා දමන්න වෙනවා කියලා, ඒවට අදාළ විශේෂඥ වෛද්‍යවරු රටහැර යාම නිසා. පෙරේද වෙනකොට වාර්තා වෙලා තිබුණා හම්බන්තොට මහරෝහලේ තව සතියක් දෙකක් ඇතුළත සායන කටයුතු නවත්තන්න සිද්ධ වෙනවා කියලා සායන සඳහා ඉන්න විශේෂඥ වෛද්‍යවරු රටහැර යන්න ගත්ත තීරණයක් එක්ක. එතකොට මේ විදිහට රට පුරාම, මේ අපි දන්න ටික විතරයි, රට පුරාම වෛද්‍ය වෘත්තිකයන් රටහැර යාම විසින් ඉතාම බරපතල අර්බුදයක් උද්ගත වෙමින් තියෙනවා. දැන්ටමත් රටේ රෝහල් ගණනාවක ශල්‍ය කර්ම කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් නැහැ. ඒ ශල්‍ය කර්ම කිරීම සඳහා අවශ්‍ය දේවල් රෝගීන්ට අරන් එන්න කියලා. ඒ ශල්‍ය කර්මයක් සඳහා අවශ්‍ය දේවල් රෝගීන් අරන් එද්දී රුපියල් 15,000ක් 20,000ක් අතර වගේ මුදල් ප්‍රමාණයක් යනවා ඒ ටික අරන් එන්න. දැන් ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ ඒ ගාණ අතේ තියන අය සල්ලි වලට ඒ ටික අරගෙන ඇවිල්ලා ශල්‍ය කර්මය කරනවා. එහෙම නැති අය ශල්‍ය කර්මය නොකර මරණය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මහරගම පිළිකරෝහල වගේ තැනක ඉතාම බරපතල ඖෂධ හිඟය සම්බන්ධ ප්‍රශ්නය ඉතාම බරපතල තැනක ඇවිල්ලා තියෙනවා. ඒත් මෙහෙම තියෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් කළත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීනුත් පිස්සු නටන එක තමයි කරමින් ඉන්නේ. සෞඛ්‍ය සේවයේ මේ තරම් විශාල අර්බුදයකට ලක් වෙලා තියෙද්දි, ලංකාවේ රෝගී ජීවිත අවදානමට ලක් වෙලා ඉද්දි, මිනිස්සු මැරෙද්දි ඒ මරණ ඇතුළෙනුත් සල්ලි කීයක් හරි හම්බ කරගන්නේ කොහොමද, ඒකෙන් ගසා කන්නේ කොහොමද කියලා තමයි මේ අය උත්සාහ කරමින් ඉන්නේ, මේ අය හිතමින් ඉන්නේ. එතකොට දේශපාලඥයෝ, රාජ්‍ය නිලධාරීන් සහ ඖෂධ මාෆියාවක් නිර්මාණය කරලා තියෙන ඖෂධ සමාගම්, ඒ වගේ දේශීය නියෝජිත සමාගම්, මේ ඔක්කොම එකතු වෙලා අවසානයේදී ලංකාවේ ජනතාව මරණය කරා ගෙන යමින් තියෙනවා. මේ සඳහා උදාහරණ ගණනාවක්ම තියෙනවා. එකක් තමයි අක්ෂී රෝගීන් සඳහා පාවිච්චි කරන ඇස් වලට දාන බෙහෙතක්, අයිඩ්‍රොප් එකක්, ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් අයිඩ්‍රොප් එක. ඒක ලංකාවට ගෙන්නවා ඉන්දියානු සමාගමකින්. ඒ ඉන්දියානු සමාගමෙන් මේක ගුජරාත් ප්‍රාන්තයේ ලිපිනයක් සහිත සමාගමක්, ඉන්දියානා ඔප්තොමිකා කියලා සමාගමක්, ප්‍රයිවට් ලිමිටඩ් කියලා. ඒ සමාගම විසින් ගෙන්නපු අක්ෂී ඒ ඇස් වලට දාන බෙහෙත් සියල්ල දෝෂ සහිතයි. ඒව විසින් විශාල අසාත්මිකතා සහ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා රෝගීන්ට. එක රෝගියෙක් සම්පූර්ණයෙන් අන්ධ බවට පත් වෙලා තියෙන මේ බෙහෙත දැම්මට පස්සේ ඇස් දෙකම අන්ධ වෙලා තියෙනවා. ඒ නිසා වහාම මේ බෙහෙත රෝහල් වලින් ඉවත් කරන්න කියලා අක්ෂී වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සියලුම රෝහල් වල අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දීලා මේ ලිපිය යවලා තියෙනවා. එතකොට රෝහල් වලට ගණිද්දි අඩුම ගානේ මේවා පිළිබඳ පරීක්ෂණ කරේ නැද්ද, මේවා පිළිබඳ මේවාගේ ලියාපදිංචිය පිළිබඳ සොයා බැලුවේ නැද්ද, මේ වගේ ප්‍රමිතිය පිළිබඳ නිසි පරීක්ෂණයකින් තොරව, රසායනික පරීක්ෂණයකින් සහ සායනික පරීක්ෂණයකින් තොරවද මේවා පාවිච්චි කරේ? දැන් මිනිසුන්ගේ ඇස් අන්ධ වුණාට පස්සේද මේ බෙහෙත් ටික අයින් කරන්නේ ඉස්පිරිතාලවලින්? දැන් මේ ලිපිය ගත්තට පස්සේ මේක පස්වෙනි මාසේ දෙවැනිදා දිනැතිව තමයි මේ ලිපිය නිකුත් කරලා තියෙන්නේ. මැයි මාසේ දෙවැනිදා දිනැතිව මේ ලිපිය නිකුත් කරලා තියෙන්නේ මේක මේ බෙහෙත් ටික ඉවත් කරන්න කියලා. ඒතුළු බෙහෙත් ටික රෝහල් වලින් ඉවත් කරන්න කියලා මැයි මාසේ දෙවැනිදා ලිපිය නිකුත් කරාට මේ රෝගීන්ට සංකූලතා ඇති වෙන්න පටන් ගත්තේ අප්‍රේල් මාසේ මුල ඉඳන්. ඒතුළු මාසෙකට පස්සේ තමයි රෝහල් වලින් ඖෂධය අයින් කරන්නේ. දැන් මගේ ළඟ තියෙනවා රජයේ
රජයේ රසායනාගාරය විසින් රජයේ රසායනාගාරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාරය විසින් නිකුත් කරපු වාර්තාව මේ 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 කියන මේ ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් කියන ඇස් වලට දාන බෙහෙතේ ඒ බෙහෙත් කුප්පිවල විවිධාකාරයේ විස බීජ අඩංගුයි කියලා තහවුරු කරපු රසායනාගාර පරීක්ෂණ. ඒත් මේකේ දිනේ තියෙන්නේ අප්‍රේල් මාසේ 10 වෙනිදා. අප්‍රේල් මාසේ 10 වෙනිදා රසායනාගාර පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා මේක දාන මිනිස්සුන්ගේ ඇස් වලට ප්‍රශ්න වෙනවා කියලා. නමුත් මැයි මාසේ 2 වෙනිදා වෙනකල් මේ මේගොල්ලෝ මේ 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 ආයතන මේගොල්ලෝ මේකට මැදිහත් වීමක් කළා නැහැ. එතකොට දැන් වෛද්‍යවරු තමන්ගේ අවබෝධයේ ප්‍රමාණයට මේ බෙහෙත පාවිච්චි කරනක නවත්තලා දැම්මා අප්‍රේල් මාසේ 2 වෙනි සතියෙන් පස්සේ. නමුත් මේක නිල තීරණ අරන් තියෙන්නේ මෙහෙම. එතකොට මේ මේ ක්‍රියාවලිය ගත්තට පස්සේ මේ ක්‍රියාවලියේ බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මේකේ ප්‍රමාදය, මේකේ ප්‍රමිතිය සම්බන්ධ සොයා බැලීම, ඒව ඔක්කොම ගැන ප්‍රශ්න තියෙනවා. දැන් මේ වෙනකොට ලංකාවේ රෝගීන් ප්‍රධාන ප්‍රශ්න තුනකින් පීඩා විඳිනවා ඖෂධ වලට අදාළව. පළවෙනි එක තමයි ඖෂධ හිඟයක් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 70කට ආසන්න ප්‍රමාණයකුත් සමග සමස්ත ඖෂධ 300ක විතර ප්‍රමාණයක හිඟයක් තියෙනවා. ශල්‍ය උපකරණ හිඟයක් තියෙනවා. එතකොට ඖෂධ හිඟයෙන් පීඩා විඳිනවා. දෙවෙනි එක තමයි තියෙන දේවල් වල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. කිසිම ගුණාත්මකභාවයක් නැති ඖෂධ වෙළඳපොළට මුදා හැරලා තියෙනවා. රජයේ රෝහල් වලට ලබා දීලා තියෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නැති ඒකේ අසාධු ලේඛනගත වෙච්ච සමාගම් වල පවා ඖෂධ මිලදී ගන්න තරපු උත්සාහයන් ගැන පහුගිය දවස්වල වාර්තා කරා. එතකොට ගුණයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ගුණාත්මක භාවයේ ප්‍රමිතිය සම්බන්ධ තුන්වෙනි ප්‍රශ්නේ තමයි ඖෂධවල මිල පාලනයන් ඔක්කොම අයින් වෙලා දරන්න බෑ දැන් ඖෂධවල මිල. සෑම ඖෂධයකම මිල සල්ලි දීලා ගන්නකොට කලින් තිබුණු මට්ටම වගේ 3 ගුණයක් 4 ගුණයක් වෙලා තියෙන ඖෂධවල මිල. මේක සාමාන්‍ය රෝගීන්ට දරන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට මෙහෙම වෙලා තියෙද්දි රජයේ රෝහල් වලට ඖෂධ මිල දී ගැනීමේ කාර්යයේදී ඉතාම බරපතල වංචා සිද්ධ වෙමින් යනවා. මේක ලොකු ප්‍රශ්න. මෙච්චර විනාශක රට තියෙද්දි මේ දේශපාලච්චෝයි නිලධාරියෝයි කූට ව්‍යාපාරිකෝ ටිකයි එකතු වෙලා විශාල විනාශයක් කරමින් යනවා. දැන් මේ මගේ අතේ තියෙනවා සෙෆියුරොක්සීම් කියන එන්නත. සෙෆියුරොක්සීම් සෝඩියම් කියන එන්නත ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීම කරපු ඒ වාර්තා. මේ ටෙන්ඩර් කැඳවීම වාර්තාවට අනුව මේ සෙෆියුරොක්සීම් සෝඩියම් කියන ප්‍රකට ප්‍රතිජීවක ඖෂධය වයල් එහෙම නැතිනම් කුප්පි 125ක් ගෙන්වීම සඳහා තමයි ටෙන්ඩරේ ප්‍රධාන කරලා තියෙන්නේ. ඒ ටෙන්ඩරේ මේකට ප්‍රදානය කරන්න යද්දී ටෙන්ඩර් කැඳවීම කරලා තියෙනවා 2022 නොවැම්බර් මාසේ මේකට අදාළ ටෙන්ඩර් කැඳවීම කරලා තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් මේ බෙහෙත ගත්තට පස්සේ මේක රජයේ රෝහල් වල ප්‍රතිජීවක එන්නතක් ලෙස බහුල වශයෙන් පාවිච්චි වෙන එකක්. සාමාන්‍යයෙන් රජයේ රෝහල් වලට මාසෙකට මේ ජාති කුප්පි 160,000ක් අවශ්‍යයි. එතකොට මේ අවුරුද්දක විතර ප්‍රමාණය තමයි 125ක් කුප්පි ගෙනල්ලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතිජීවක ලබා දෙද්දි සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඕන වෛද්‍යවරයෙක් දන්නවා සාමාන්‍ය සෞඛ්‍ය සේවකයෙක් දන්න ප්‍රතිජීවක දෙද්දි ප්‍රතිජීවක අනිත් ඖෂධ වලටත් වඩා ගුණාත්මක භාවය ප්‍රමිතිය ඉහළේ තියෙන එක අතිශය වැදගත්. මොකද මොනවා හරි විදියකට ප්‍රතිජීවක ප්‍රතිරෝධයක් ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් එකක් හැදුනොත් එහෙම රෝගියාගේ ශරීරය ඇතුලේ ඒ රෝගියා මිය යන්න පවා ඉඩ තියෙන ආසාදනයකින්. මොකද එයාට ප්‍රතිජීවක වැඩ කරන්න නැතුව තියෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ තමයි මේ ඖෂධ මිලට ගැනීමේ කටයුත්තේදී රජයේ රෝහල් වලට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඖෂධ මිලට ගැනීමේ කටයුත්තේදී ප්‍රශ්න ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ අපි සාමාන්‍යයෙන් හිතුවත් ඖෂධ මිලදී ගනිද්දී මෙන්න මේ කොන්දේසි තුන සම්පූර්ණ වෙන්න එපේ. ඉහළ ගුණාත්මක බවින් යුතු ඖෂධ ගෙන්නන්න. ඖෂධ කඩිනමින් ගෙන්න ගන්න ඕනේ. ඒ වගේම මුදල් නාස්ති නොකර මහජන මුදල් නාස්ති නොකර සීමිත මුදල් ප්‍රමාණයක් වෙන් කළ තියෙන සෞඛ්‍යයට ඒකේ උපරිම ඵලදායිතාව වෙන විදිහට අඩු මිලට ඖෂධ මිලට ගන්න ඕනේ. නමුත් ඒකද දැන් මේ වෙන්නේ. 2022 නොවැම්බර් මාසේ 8 වෙනිදා ටෙන්ඩරයක් හැඳෙව්වා මේ කියන සෙෆියුරොක්සීම් සෝඩියම් එන්නත සඳහා. ඒවා කුප්පි ඒ එන්නත් කුප්පි 125ක් සඳහා තමයි මිල ගණන් හැඳෙව්වේ. එතකොට මේ වාර්තාවට අනුව මේ ටෙන්ඩර් පිළිබඳ මේ තියෙන වාර්තාවට අනුව සමාගම් 6ක් මිල ගණන් ඉදිරිපත් කරලා තියෙනවා. සමාගම් 5ක විස්තර මේකේ සඳහන් කරලා තියෙනවා. ඔක්කොම සමාගම් 6ක් මිල ගණන් කැඳවලා සමාගම් 5ක විස්තර මේකේ තියෙනවා. එතකොට මිල ගණන් ගත්තොත් එහෙම අඩුම මිල ඉදිරිපත් කරලා තියෙන්නේ ස්විස් පේරන්ටරල්ස් කියන සමාගම. ඔවුන් මේ එක කුප්පියක් සඳහා $719ක් ඉදිරිපත් කරලා තියෙනවා ටෙන්ඩරේට. ඊළඟට ඉදිරිපත් කරලා තියෙන ක්ලින්ටස් කියලා සමාගමක් ඔවුන් $724කට මේ කුප්පියක් දෙන්නම් කියලා තියෙනවා. ඊට පස්සේ කැඩිලා ෆාමසිටිකල්ස් කියන ආයතනය ඔවුන් $736කට මේක දෙන්නම් කියලා තියෙනවා. කර්ණාටක ඇන්ටිබයොටික්ස් කියන ඉන්දියානු සමාගම
36 මාරකට මේ කුප්පියක් දෙන්නම් කියලා තියෙනවා. ඒ අතර යුරේකා ලයිෆ් සයන්ස් සිංගප්පූර් කියලා සමාගමක් ඩොලර් 185කට මේ ඖෂධය දෙන්නම් කියලා ටෙන්ඩරයක් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ ලේඛනයේ තියෙන විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය ඩොලර් 719ට ඖෂධය දෙන්නම් කියපු සමාගමත් අතහැරලා ඩොලර් 724ට 736ට 736 යමාට දෙනවා කියන සමාගමත් අතහැරලා ඩොලර් 785ට ඩොලර් 785 ගානේ එන්නත් කුප්පි ලක්ෂ 25ක් මිලට ගැනීම සඳහා අනුමැතිය ලබා දෙන්න යනවා. ඒ සඳහා වන සියලු ලේඛන මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා. දැන් අපි බලමු මේ ස්විස් මේ අඩුම මිල ඉදිරිපත් කරලා තියෙන ස්විස් පේරන්ට් ටෙලිට් කියන මේ සමාගම ඔවුන්ගේ ගත්තොත් එහෙම ඩොලර් 719 ගානේ ඖෂධ කුප්පි ලක්ෂ 25ක්. එතකොට ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 475,500ක් වියදම් එනවා ඒ ටික ගන්න. ඇමරිකන් ඩොලර් 475,500ක් වියදම් එනවා ඒ ටික ගන්න. එතකොට මේ යුරේකා ලයිෆ් සයන්ස් කියන සිංගප්පූරු සමාගම ඔවුන් ඉදිරිපත් කරපු ආකාරයට දැන් දෙන්න යන්නේ එහෙම ඩොලර් 785 ගානේ කුප්පි ලක්ෂ 25ක් ගන්න ගියාට පස්සේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 21,25,000ක් වියදම් වෙනවා මේ ටික ගන්න. එතකොට මේ දෙක අතර වෙනස ගත්තොත් එහෙම ඇමරිකන් ඩොලර් 16,49,500ක්. ඒ කියන්නේ දල වශයෙන් හිතුවොත් එහෙම ඇමරිකන් ඩොලර් මිලියන් 1.6ක් වැඩිපුර වියදම් කරනවා මේ ටෙන්ඩරය හරහා. මේක රුපියල් වලින් හිතුවොත් එහෙම දැන් අද වෙනකොට ඩොලර් එකේ අගයත් එක්ක හිතුවොත් එහෙම රුපියල් මිලියන් 500ක් 600ක් විතර වෙනවා. එතකොට රුපියල් මිලියන් 5600ක් ගංගේ මූදේ දානවා වගේ දෙන්න තීරණය කළා තියෙනවා. අනික් පැත්තෙන් ගත්තට පස්සේ ලංකාවේ තියෙන විදේශ විනිමය ඩොලර් මිලියන 1.5ක් විතර රටෙන් එළියට වැඩිපුර ඇදිලා යනවා අමතර වශයෙන්. එතකොට මේක පිටිපස්සේ තියෙන වංචාව ඉතාම පැහැදිලි. සාමාන්‍යයෙන් ණයවර ලිපි විවෘත කරන්නේ නිෂ්පාදකයාට. ඖෂධ නිෂ්පාදන සමාගමට තමයි ණයවර ලිපිය විවෘත කරන්නේ. ඒ නිසාම ටෙන්ඩර් කැඳවීමකදී ලංසුකරුවා වෙන්නේ නිෂ්පාදකයා. නිෂ්පාදන සමාගම තමයි ලංසුකරුවා වෙන්නේ. එතකොට ඒකට දේශීය නියෝජිත සමාගමක් ඉන්න පුළුවන්. නමුත් ලංසුකරුවා වෙන්නේ නිශ්චිතවම නිෂ්පාදනය කරන සමාගම. හැබැයි මේ යුරේකා ලයිෆ් සයන්ස් කියන සිංගප්පූරු නම සහිත සමාගමට ඒගොල්ලෝ ඖෂධ නිෂ්පාදනය කරන සමාගමක් නෙමෙයි. ඔවුන්ට ඖෂධ නිෂ්පාදනාගාරයක්වත් මොකක්වත් නැහැ. ඔවුන් ඖෂධ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඔවුන් ඇත්තටම කරන්නේ ඉන්දියානු සමාගමකින් ඖෂධ මිලට අරගෙන තමයි ලංකාවට විකුණන්නේ. එතකොට ඇයි ලංකාවේ ඉන්න දේශීය නියෝජිත සමාගම, යාදෙන් කියන සමාගම තමයි ලංකාවේ දේශීය නියෝජිත සමාගම, ඇයි ඔවුන් මේ ඉන්දියානු නිෂ්පාදන සමාගමෙන්ම කෙලින්ම මේකේ ලංසුකරුවා විදිහට ඉදිරිපත් කරන්නේ නැත්තේ? ඇයි ණයවර ලිපි ඔවුන්ට විවෘත කරන්නේ නැත්තේ? මේක පිටිපස්සේ ජාවාරමක් තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 720කට විතර ඉන්දියානු සමාගමෙන් ගන්න ඖෂධ අරගෙන අතරමැදි සමාගමක් ලියාපදිංචි කරලා ඒ සමාගම හරහා ඩොලර් 785ට විකුණනවා ලංකාවට. එතකොට සෑම ඖෂධ කුප්පියකින්ම ඩොලර් 765ක විතර වෙනසක් තියෙනවා, වංචාවක් තියෙනවා. එතකොට කුප්පි ලක්ෂ 25ක් විතර ගන්නකොට අර කිව්වා වගේ ඩොලර් මිලියන 1.5ක් විතර වැඩි මුදලක් රටෙන් එළියට යවන්න වෙනවා. එතකොට ලංසුකරුවා විදිහට යුරේකා ලයිෆ් සයන්ස් කියන සිංගප්පූරු සමාගම ඉදිරිපත් කරාට පස්සේ වෙන්නේ මොකද්ද? ණයවර ලිපි විවෘත කරන්නේ ඒ සමාගමට. එතකොට ඒ සමාගමට වැඩිපුර ඩොලර් මිලියන 1.5ක් යවනවා. ඉතින් මේ විදිහට තමයි අර මහා වංචාව වෙලා තියෙන්නේ. මීට කලින් Global Financial Integrity කියන ඇමරිකානු ආයතන වාර්තාව, ඒ වාර්තාව ප්‍රකාශයට පත් කරා. ඒ වාර්තාව කිව්වා ලංකාවේ 2009ත් 2018ත් අතර කාලවකවානුව ඇතුලේ ඩොලර් බිලියන 38ක මුදලක් ලංකාවෙන් එළියට ගිහිල්ලා තියෙනවා කියලා අයුතු ලෙස. ඩොලර් බිලියන 38ක් ගිහින් තියෙනවා මේ ඕවර් එස්ටිමේෂන් සහ අන්ඩර් එස්ටිමේෂන් හරහාකින්. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට වාර්තා කරා 2019 2020 21 සහ 22 අවුරුදු සැලකුවට පස්සේ ඩොලර් බිලියන 56ක මුදලක් ලංකාවෙන් එළියට වංචනිකව අරන් ගිහිල්ලා තියෙනවා කියලා කූට ව්‍යාපාරිකයෝ 40ක් විසේ. ඩොලර් බිලියන 56 කියලා කියන්නේ ලංකාවේ සමස්ත විදේශ ණයටත් වඩා වැඩි ප්‍රමාණයක්. ලංකාවේ සමස්ත විදේශ ණය තියෙන්නේ ඩොලර් බිලියන 40 ගණන්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒටත් වඩා වැඩි. දැන් අපි ණය ගෙවන්න බෑ, ණය වාරික ගෙවන්න බෑ කියන ණයෙන් ගන්නවා.
IMF එකේ මේ සකල විද කොන්දේසි වලට එකඟ වෙලා තියෙන්නේ ඩොලර් බිලියන් 2.9ක් ගන්න. හැබැයි ඩොලර් බිලියන් 56ක් රටෙන් එළියට වංචනික ලෙස ගෙනහිල්ලා තියෙනවා. ඒකට ගෙනියන විදිහ ගැන හොඳම නිදසුන තමයි මේක. මෙන්න මේ ගෙනියන විදිය. තව අය ගෙනියනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකරු ඉන්න ඒගොල්ලෝ ගෙනියනවා මේ විදිහට. තේ නිෂ්පාදකයෝ ඉන්න ඒගොල්ලෝ ඩොලර් ගෙනියනවා අයිතු විදිහට. මේ ඖෂධ සමාගම් ගෙනියන විදිය. මෙහෙමයි ගෙනියන්නේ. ඩොලර් 720ට ඉන්දියාවේ මිලට ගන්න පුළුවන් ඖෂධේ සිංගප්පූරු සමාගමක් පාවිච්චි කරලා ඩොලර් 785ට මිලට ගන්නවා. වැඩිපුර මුදල යවනවා මේ ණයවර ලිපියක් හරහා සිංගප්පූරුවට. ඊපස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සිංගප්පූරුවේ තියෙන යුරේකා ලයිෆ් සයන්ස් කියන සමාගම කුමක්ද? අපි දන්න විදිහට ඒක ලංකාවේ හිමිකරුවෙක් සහිත ලංකාවේ ඖෂධ බෙදාහැරීමේ සමාගමක ඇසෝසියේට් කම්පැනි එකක්. ඒකේ සහකාර සමාගමක්. එතකොට මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ කූට ව්‍යාපාරිකෝ කීප දෙනෙකුට රටේ තියෙන ඩොලර් ටික රටෙන් එළියට ගෙනියන්න ඕන කරන පදනම හදනවා. ඉතින් මෙතන ඩොලර් මිලියන් එකමාරයි. මේ විදිහට ඉතුරු ඔක්කොම ක්ෂේත්‍රවල එකතු වෙද්දී තමයි ඩොලර් බිලියන් ගණන් රටෙන් එළියට ගෙනියන්නේ. එතකොට මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඖෂධ නිෂ්පාදකයෙක් නොවන කෙනෙක් ලංසුකරුවෙක් විදිහට ගන්න ප්‍රසම්පාදන කමිටුව ඉඩ දුන්නේ ඇයි? දෙවෙනි එක තමයි අඩුම මිල ගණන් ඉදිරිපත් කළ සමාගමක් තිබියදී ඒ අඩුම මිල ගණන් සහිත සමාගමෙන් මිලට ගන්නේ නැතුව වැඩිම මිල ඉදිරිපත් කරපු සමාගමෙන් මිලට ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ගත්තේ ඇයි? අපි දැන් දන්න තොරතුරු අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අඩුම මිල සමාගම් පහෙන්ම මේක මිලට ගන්න නැතුව වැඩිම මිල සමාගම මේක මිලට ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරමින් ඉන්නවා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අනතුරු අඟවනවා, ඔබ මේක කරන්නේ මේ කැබිනට් පත්‍රිකා හදන්නේ දේශපාලඥයෝ කවුරු හරි බල කරපු නිසා නම් අනුන්ගේ පදයට නටලා අමාරුවේ වැටෙන්න එපා. කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ග අපිට ගන්න වෙන්නේ ඔබතුමාට එරෙහි. ඒ නිසා බල කිරීමක් සඳහා නම් මේක කරන්නේ අනුන්ගේ පදයට නටලා නිකන් අමාරුවේ වැටෙන්න එපා. ඔබත් මේකට හවුල් නා. අපි දන්නවා මේ වංචා සියල්ලට එක පැත්තකින් ඇමතිවරු හවුල්, දේශපාලඥයෝ හවුල්, තව පැත්තකින් රාජ්‍ය නිලධාරීන් හවුල්, ඔය අමාත්‍යංශ ලේකම්ලා සංස්ථා සභාපතිලා වගේ ඉහළ රාජ්‍ය නිලධාරීන් හවුල්, තවත් පැත්තකින් කූට ජාව අරංකාර ගජමිතුරු ව්‍යාපාරික වලල්ල හවුල්. එතකොට මේ රටක් විනාශ කරන වැඩේ, රටක ආර්ථිකයේ කාබාසිනිය කරන වැඩේ සිද්ධ කරන්නේ දේශපාලඥයෝයි ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් කල්ලියෙකුයි ගජමිතුරු ව්‍යාපාරික වලල්ලකුයි එකතු වෙලා. ඒක නිසා මේක පරාජය කරන්න බෑ කවුරු හරි තනි දේශපාලච්චයක් කෙලවල ආණ්ඩුවක් කෙලවල විතරක් මේක පරද්දන්න බෑ. මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වෙන. එතකොට මේක දැන් සාමාන්‍යයෙන් ඖෂධ වෙළඳාම කියලා කියන්නේ මාෆියා. ඖෂධවල අතිවිශාල ලාභ රේට්ටු තියෙන. දැන් මේ හොරකම් සිද්ධ වෙන්නේ ඒ ඖෂධවල ලාභ රේට්ටු අස්සෙන් මේ අතිරික්තයෙන් කොටසක් මේ කට්ටිය ඇවිල්ලා හොරකම් කරනවා. ඒ නිසා රටේ ලංකාවේ ලෝකේ සම්පූර්ණ ඖෂධ සම්බන්ධ මේ මාෆියාම කෙලවර කළ යුතුයි. ඒකට තමයි මහාචාර්ය සේනක බිබිලලා, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහලා 1970 ගණන්වල ඖෂධ ප්‍රතිපත්ති හදාගෙන උත්සාහ කරේ මේ ඖෂධ මාෆියාවෙන් රෝගීන්ව බේරගන්න. එතකොට අවසානයේදී ඒක හමස් පෙට්ටියට දාලා මේ මහාචාර්ය සේනක බිබිලේ ගානාවේදී අබිරහස් විදියට මිය ගියා. ඔහු මරා දැමුවා කියලා සැක තියෙනවා මේ ඖෂධ්‍යවරංකරු. අන්තිමට කෝ ඖෂධ ප්‍රතිපත්තිය. ඒවා මුකුත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය කොල්ලයක නිරත වෙමින් ඉන්නවා. මෙච්චර ආර්ථික අර්බුදයක් ඇවිල්ලා තියෙද්දි සෞඛ්‍ය සඳහා වෙන් කරපු සොච්චම මංකොල්ල කමින් ඉන්නවා. රෝගීන් මරණය කරාද ඇද දමමින් ඉන්නවා. එක පැත්තකින් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්නනවා. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නේ අපි දැක්කා. අර අයිඩ්‍රොප් එක පිළිබඳ ප්‍රශ්නේ, අර ඇස් වලට දාන බෙහෙත පිළිබඳ ප්‍රශ්නේ. ඒ අතර මහජන මුදල් එක එක කූට ව්‍යාපාරිකයන්ට මේ මංකොල්ල කන්න ඉඩ දීලා තියෙනවා. රටේ විදේශ විනිමය ටික එළියට යන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේ මේ දේශපාලඥයන්ට නිලධාරීන්ට කොමිස් හම්බ වෙනවා. ඉතින් මේකට එරෙහිව අපි රෝගී අයිතිවාසිකම් සංගම් වලින්, සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති වලින්, විශේෂඥයන්ගේ අර කොලෙජස් වලින්, ඒ සියලු රටේ පොදු මහජනතාවගෙන් රෝගීන්ගෙන් අපි සියලු දෙනාගෙන් ඉල්ලනවා මේ අයුක්ති ඉස්සරහා නිහඬව බලාගෙන ඉන්න එපා. මේකට විරුද්ධව නැගිටින්න. සෞඛ්‍ය සේවයේ ඇති වෙලා තියෙන පුළුල් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය සේවකයන්ගේ, වෛද්‍ය විශේෂඥයන්ගේ, ඒ විෂය පිළිබඳ විශේෂඥයන්ගේ, රෝගීන්ගේ, පොදු මහජනතාවගේ, දේශපාලන ක්‍රියාදරයන්ගේ මේ සියලු දෙනාගේ ඒකාබද්ධ පුළුල් ව්‍යාපාරයක් ගොඩනගිය යුතු වෙනවා. ඉතින් එහෙම එකක් ගොඩ නොනගා සෞඛ්‍ය සේවයේ මේ වැටෙන වැටිල්ලෙන් ගොඩ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලා හිටිනවා මේ වෙනකොටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡාවෙමින් යනවා රජයේ රෝහල්වල රෝගීන්ගේ මුදල් අය කරන වැඩපිළිවෙල.
ඒක නම් කරලා තියෙන්නේ ඩිජිටලයිසේෂන් of health service කියලා. ඩිජිටලයිසේෂන් කියලා නමක් දාලා ප්‍රයිවටයිසේෂන් තමයි කරන්නේ. ඩිජිටල් කරන්නේ කියලා නම දාලා අසරණ රෝගීන්ගෙන් සල්ලි ටික ගසා ගන්න යන්නේ. ඒ නිසා තියෙන නිදහස් සෞඛ්‍ය සේවය අහෝසි කරලා ඒ වෙනුවට සෞඛ්‍ය රක්ෂණයක් ආරම්භ කළා. ආරම්භක පියවරේදී සෞඛ්‍ය රක්ෂණ වාරිකයේ රජයෙන් ගෙවලා දෙවැනි පියවරේදී රෝගීන්ටම බෙහෙත් වලට සල්ලි දෙන්න කියන තත්වයට ප්‍රතිපත්තියම සම්පාදනය කරමින් ඉන්නවා. දැන්ට ප්‍රායෝගිකව කොහොමත් රෝගීන්ට සල්ලි දීලා බෙහෙත් ගන්න වෙනවා. සල්ලි දීලා ශල්‍ය උපකරණ ගන්න වෙනවා. සල්ලි දීලා වෛද්‍ය උපකරණ ගන්න වෙනවා. ඊට අමතරව ඒ සල්ලි දීලා ගන්න ඒවත් ප්‍රමිති සහගත නැහැ. ඒ සල්ලි දීලා ගන්න අපි රුපියල් දීලා ගන්න ඒවා ගන්නකොට ඩොලර් වල විශාල වංචාවක් සිද්ධ වෙලා ලංකාවේ තියෙන විදේශිනු අර මැද පෙරදිග වැඩ කරන ගෘහ සේවිකාව ටිකයි වතුකම් කරුවෝ ටිකයි ඇඟලුම් සේවිකාව ටිකයි සංචාරක කර්මාන්තේ වැඩ කරන මිනිස්සුයි අමාරුවෙන් හොයලා දෙන ඩොලර් ටික මේ තක්කඩි රැලක් මංකොල්ල කමින් ඉන්නවා. එතකොට මේවා ඉස්සරහා නිහඬව බලාගෙන ඉන්නවද මේවට එරෙහිව සටන් කරනවද කියලා ජනතාව තීරණයක් ගත යුතුයි. අපි ජනතා අධිකරණ ඉස්සරහා මේ ප්‍රශ්නේ තියෙනවා. අපි සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා බයිලා ගහන්න නැතුව මේක පිළිබඳ තමන්ගේ අදහස කියන්නේ සමාගම් හයක් ටෙන්ඩර් එකක් දාලා වැඩිම මිල සහිත සමාගමට මේක දෙන්න හේතු වෙච්ච හේතුව ගැන තමන්ගේ පැහැදිලි කිරීම වහාම රටට ඇවිල්ලා කරන්න කියලා තමයි අපිට සෞඛ්‍ය ඇමතිවරයාට කියන්න තියෙන්නේ. මූලික වශයෙන් මේ කරුණු ටික තමයි ඔබට ඉදිරිපත් කරන්න තිබුණේ. ඊට අමතරව යමක් විමසන්න තියෙනවා නම් එසින් අපිට අවස්ථාවක්. සදාහන් කරපු මේ ඖෂධ ගෙන්වීම සඳහා අවශ්‍ය වෙ සමාගම් මොකද සමාගම් ගැන කතා කරා. දැන් මේකේ අඩු ප්ලාන්ස්ක් තියෙන එකක් ගැන පොදුම කතා කරා. ඩොලර් 719 වෙනවා. එතකොට මේ සමාගම ලියාපදිංචි වෙලා නැහැ කියලා කියනවනේ. ඒක ලියාපදිංචිකේ ප්‍රශ්නයක් තියෙනවනේ ඒක. මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔය කියන අඩුම මිල ඉදිරිපත් කරපු ස්විස් පේරන්ටරල්ස් කියන සමාගම ඒ සමාගමේ ලියාපදිංචිය කල්ලිකුත් වෙලා නම් ඔය කියන්නේ 2021 දී එක කල්ලිකුත් වුණා කියලා කියනවනේ. සමාගම පැත්තෙන් කියනවා නෑ පරිපාලන ප්‍රශ්න මත තමයි අප්ඩේට් වෙලා නැත්තේ කියලා. ඒක අපි පැත්තකින් තියමුකෝ. 2022 දෙසැම්බර් මාසේ 31 වෙනිදා මේ ඖෂධයම ඒ සමාගමෙන් කුප්පි 90,000ක් මිලට ගත්ත කොලේ තමයි මේ තියෙන්නේ. එහෙමනම් දැන් පරීක්ෂණයක් පවත්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව ලියාපදිංචි නැති සමාගමකින් දෙසැම්බර් 31 වෙනිදා කොහොමද මේක මිලට ගත්තේ? පළවෙනි එක. දැන් මේකට හේතුව ඒකනම් අපිට කෙහෙලිකින් අහන්න තියෙන්නේ දෙසැම්බර් 31 කොහොමද මිලට ගත්තේ? එතකොටත් මේක ලියාපදිංචි නැහැ. කොහොමද ගත්තේ? දෙවැනි එක තමයි හරි අඩුම මිල සමාගම පැත්තකින් තියන්නකෝ. අර ඩොලර් 724 ඩොලර් 736 එහෙම කියපු සමාගම්. ඒවලට ලියාපදිංචි නැත්තේ නැහනේ. ඉතුරු සමාගම් හතර ඒවට ලියාපදිංචි තියෙන්නේ. එතකොට කො මේ ඒ ඒ ඒවට ලියාපදිංචි තියෙනවනේ. එතකොට ඒ කරුණ ඒකට අදාළ නැහැ නේ. එන ඒකත් දන්න. හරි 719 එකට බෑ 724 එකෙන් ගන්න තිබ්බනේ එහෙනම්. 785 දෙන්න ඇති. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ 785ට මිලට ගත්ත සමාගම තියෙන්නේ යුරේකා ලයිෆ් සයන්ස්. ඒකට ලියාපදිංචි තියෙනවද? ඒකට ලියාපදිංචි තියෙනවද? සෞඛ්‍ය අමාත්‍යවරයා ඒක පැහැදිලි කරන්න. අපි දැන් දන්න තොරතුරු අනුව නම් ඒකේ ලියාපදිංචියත් කල්ලිකුත් වෙලා තියෙන්නේ. ඒකත් එක්ස්පයර් වෙලා තියෙන්නේ. ලියාපදිංචි එක්ස්පයර් වීම නම් මෙතන මතු කරන ප්‍රශ්නේ ටෙන්ඩර් එක දීලා තින්නෙත් ලියාපදිංචි එක්ස්පයර් වෙච්ච සමාගමකට. කොහොමත් ලංකාවේ දූෂිතම ආයතන ලයිස්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපුම් අංශයක් තියෙනවා. කාලයක් තිස්සේ ඒක තියෙනවා. ඒක ඒවා අවම කිරීම සඳහා පියවර ගන්න ඕනේ දේශපාලන නායකත්වය. දේශපාලන නායකත්වය අවම කරන්න පියවර ගන්න නැත්තේ ওই සිදුවෙන හැම වංචාවකින්ම දේශපාලකයන්ටත් කොටසක් ලැබෙන නිසා. මෙතන කොටස් බෙදා ගැනීමක් සිද්ධ වෙනවා. මෙතන ඩොලර් මේ කියපු එකේදී ඩොලර් මිලියන් 1.5ක අමතර මුදලක වංචාවක් සිද්ධ වෙද්දී ඒක රුපියල් මිලියන් වලින් හිතුව රුපියල් මිලියන් 500ක් විතර නිතුවක කොටස් බෙදලා යනවා. ඔකේ ව්‍යාපාරිකයන්ට කොටසක් යනවා. ඕකට අනුමැතිය දෙන රාජ්‍ය නිලධාරීන්ට කොටසක් යනවා. ඒවට දේශපාලන අනුග්‍රහය සපයන ඒ නිලධාරීන්ට රැකවරණය සපයන දේශපාලඥයන්ට කොටසක් යනවා. එතකොට මේ මුළු පද්ධතියම අල්ලලා වෙනස් කරගන්න නැතුව මේ හොරකම් නවත්වනවා කියලා කොහෙන් හරි හොරෙක් දෙන්නෙක් අල්ලලා මේක විසඳන්න බෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දූෂණ විරෝධී පනතක් ගෙනලා තියෙනවා. ඇන්ටි කරප්ෂන් බිල් කියලා එකක් ගෙනලා තියෙනවා. ඒ ඇන්ටි කරප්ෂන් බිල් එකේ මොකක්ද තියෙන්නේ? ඒකේ තියෙන්නේ ඒ දූෂණ විරෝධී පනත් කෙටුම් පතේ තියෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට විතරයි ඒක බලංගු.
ඒක වලංගු රාජනිධාන විතරයි. ඒක අපි අමාත්‍යංශ ලේකම්තුමාට කිව්වේ ඔයා මේවට අස්සම් කරනවා නම් බල එක එකනා කෙහෙලිය බල කර අර එහෙමයි කියලා අස්සම් කරන්න එපා. ඔයාට විරුද්ධව තමයි ප්‍රශ්න එන්නේ ඊට පස්සේ. කවුරු හරි එයා අවංකර නිලධාරියෙක්. එයාත් හවුල්නම් අපි ඒක වෙනම බලාගමු. ඒත් ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ඒ පනත ගත්තට පස්සේ දූෂණ විරෝධී පනත ගත්තට පස්සේ ඒක දූෂණ වල දූෂණ දිරි ගන්නන්න ලෙස තමයි පනත හදලා තියෙන්නේ. ඒ කියන්නේ පනතේ 17 එක වගන්තිය තියෙනවා. කවුරු හරි කෙනෙක් චෝදනාවක් කරලා ඒ චෝදනාව උසාවිය ඔප්පු කරගන්න බැරි වුණොත් එහෙම චෝදනාව කරපු කෙනාට දඬුවම් දෙනවා. ඒ කියන්නේ දැන් මින් ඉස්සරහට කා දැන් නම් කවුරුත් බය නැතුව ගිහිල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කරනවනේ මේ අල්ලසක් ගත්තා කියලා අපිට තියෙනවා කියලා. ඒතර උසාවියේදී ඔක ඔප්පු කරගන්න බැරි වුණොත් එහෙම පැමිණිල්ල දාපු කෙනාව හිරේ දාන විදිහට තමයි පනත හදලා දෙන්නේ. ඒ නිසා ওই පනත සම්මුද වුණාට පස්සේ කිසි කෙනෙක් හොරකම් ගැන චෝදනා ඉල්ල කරන්නේ නැහැ. ඕක හැබැයි විජේදාස රාජපක්ෂ මහත්තයත් කිව්වා අරූ හොරා මූ හොරා කී කී එක එක්කනට බනිනවා මේ පනත සම්මත කරාට පස්සේ ඒක කරන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා කරලා තියෙන හොරගම නවත්තන එක නෙවෙයි හොරාට හොරා කියන එක නවත්තන්නේ නීති සම්මත කරමින් තියෙනවා. අපි බලමු දැන් IMF ගිවිසුමේදී විපක්ෂය ඡන්දේ දීමින් වැළකී සිටියා සමගි ජන බලවේගි වගේ පක්ෂ. බලමු මේ දූෂණ විරෝධී පනතට ඒගොල්ලෝ හැසිරෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලොත් මේ හොරකම් වලට දිරි දෙන ආකාරයෙන් නම් හැසිරෙන්නේ ජනතාවට තීරණයක් ගන්න පුළුවන් ඒ සියලු පක්ෂ ගැන. හොඳයි එහෙමනම් තවත් ප්‍රශ්න නැත්නම් අපිට නවත්තන්න පුළුවන්. ඔබට ස්තුතියි සහභාගීත්වයේ සම්බන්ධ